අද දවසේ චෙංකලඩි ඒරාවුරු පැට්‍ර කියන ප්‍රදේශයේ පුලුටුමා නෝඩේ කියන මේ ප්‍රදේශයට අපි බලන්න ආවා මොකද පහුගිය සතියේදී මේ ප්‍රදේශයට නැගෙනහිර ආණ්ඩුකාරතුමී ඒ වගේම තවත් පිරිසක් ඇවිත් ගියා කියලා අපිට ආරංචියක් ආවා ඇත්ත බොරු අපි දන්නේ නැහැ මේ ප්‍රදේශයට ඇවිල්ලා ගොඩක් ලොකු කණ්ඩායමක් ඇවිල්ලා බලලා ගියා කියලා ආරංචියක් ආවා ඉතින් මොකද්ද මෙතන තියෙන මේ රහස කියලා බලන්න අද අපි ආව ඇත්තට මෙතනට මේ ස්ථානයේ බලනකොට ඇත්තට මේක මං හිතන්නේ පුරාවිද්‍යා වටිනාකමක් තියෙන මේක ඉතාමත් මම හිතා ලංකාවේ තියෙන ඉතාමත් පරණ මං හිතන්නේ රාජධානියක් හෝ එහෙම එකක් වෙන්න පුළුවන් හැබැයි ඇත්තට බැලුවොත් මේ ප්‍රදේශයේ මං හිතන්නේ මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් පුරාවිද්‍යා වටිනාකමක් තියෙනක හොයනවට වඩා මං හිතන්නේ මේ පැත්තේ නිදන් හරන ව්‍යාපාරයක් සිදුලා තියෙනවා කියන අපිට සැකයක් තියෙනවා අර ප්‍රදේශයේ බැලුවම ගල් බලන්න පුළුවන් ගොඩක් හාරලා මේක විනාශ කරලා තියෙනවා මෙතන. ඇත්තට මං හිතන්නේ පහුගිය ආණ්ඩුව කාලෙත් ගොඩක් නිදන් සම්බන්ධව ගොඩක් චෝදනා ඉස්සර ආණ්ඩුව වලට තිබ්බා 2015ට කලින්. එම 2015න් පස්සේ තිබ්බත් දන්නේ නැහැ. හැබැයි ඇත්තට මෙතන යම්කිසි නිදානයක් හා සම්බන්ධ දෙයක් වෙලා තියෙන්න පුළුවන් කියලා සැකයක් අපිට තියෙනවා. මොකද මෙතන ඇත්තටම මෙතන ඉඳන් ජනාවාස ප්‍රදේශයකට ඇත්තටම කිලෝමීටර 20ක් 30ක් විතර දුරයි. පැයක් පැය දෙකක් විතර දුරින් තමයි ජනාවාස ප්‍රදේශය තියෙන්නේ. මේ ඉතාමත් කැලෑවර ප්‍රදේශයක් මේ ප්‍රදේශයේ මඩක මෙතන සිග්නල්වත් නැහැ. මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ටවුමේ ඉඳන් පැය 4ක් විතර ආවන් පස්සේ තමයි මේ තියෙන්නේ. මං හිතන්නේ මේක අම්පාර GPS එකක්වත් බාන්න බැහැ. අම්පාර පොළොන්නරුව මඩකලපුව බෝඩර් එක වෙන්න පුළුවන්. මෙතන මේ ගල්වල ඔක්කොම බැලුවොත් එහෙම ලියලා තියෙනවා එක එක මේ ලියවිලි තියෙනවා. ඇත්තරම මේ ගල් දෙකක් මැද තියෙන ප්‍රදේශයක්. ඉතින් මෙතන කවුද මෙතන ඇවිල්ලා මේ නිදන් හාරලා තියෙන්නේ? රටේ ජනතාව කොවිඩ් කන්න බොන නැතුව අමාරුවෙන් ඉන්න ඩොලර් එක වැඩි වේගන යනවා. ඒ වගේ අවස්ථාවක මෙතන මේ නිදන් හාරන් කවුද දන්නේ? එහෙම නිදන් හාරලා තියෙනවා කියලා සැකයක් තියෙනවා. එහෙම හාරලා කවුද දන්නේ මේ වගේ වැඩ කරන්නේ? රටේ ජනතාව ඉතාමත් අවදානින් ඉන්න මේ වගේ තව කොටක් දැන් තියෙන්න පුළුවන්. ඉතින් අපේ ලංකාවේ අහිංසක ජනතාව කන්න බොන්න නැතුව දුක් වෙලා දුක් මහන්සිලා හම්බ කරන කාලෙක මෙහින් කවුද මේ වගේ වැඩ කරන්නේ කියන එක මේ රජයේ හොයලා බලනවා. මොකද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියලා බොරු නාඩගමක් දාගෙන විදුර වික්‍රමනායක ඇමතුමා එහෙම යනවා ගිහිල්ලා මේ තියෙන දේවාල මේ අස්සේ ගිහිල්ලා එතන පන්සලක් තිබ්බා කියලා ගල් දානවා. ඉතින් මේ වගේ වැඩ කරනකොට ඇත්තට මෙච්චර වටිනා පුරාවිද්‍යා දේ රජයේ සමහර අහිංසක මිනිස්සුගේ කුඹුරු ඉඩම් පවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති කියලා ගල් දාලා ඒවා අයින් කරන් තියෙනවා. අහිංසක මිනිස්සුගේ කුඹුරු වල පවා දේවල් පවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති කියලා ඒ මිනිස්සුන්ට යන්න බැරි තරම් එහෙ හිරියර කරනවා. හැබැයි මේ වගේ වටිනාකමින් යුත් තැනකට මං හිතන්නේ විදුර වික්‍රමනායක තමයි ඇවිල්ලා තියෙනවද දන්නෙත් නැහැ. එහෙම නැත්තම් මේ වගේ මේ නිදන් හරණයකට කවුද මේ වගේ දේවල්ට සහයෝගය දෙන්නේ? මොකද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේව නවත්තන්න නැත්තම් කවුද මේව බලන්නේ? ඉතින් පුරාවිද්‍යා කියන්නේ මේවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් බලන්න ඕන දේවල්. එහෙම නැත්නම් அவர்கள் உண்மையான விடயங்களை வெளியிலே கொண்டு வருவார்கள். இந்த அரசு வேண்டும் என்றே சிங்களமயப்படுத்த வேண்டும். ஜனதாவுக்கு பௌத்திரிக்கிதாங்க தேசபாலனை கரண்டு